රුක්ෂානා දිසානාය කියන්නේ නව පරපුරේ රසික සිත් දිනාගත් රංගන ශිල්පිනියක්. ඇය කෙටි කාලෙකින් රංගන ශාස්ත්‍රයේ දිගු ගමනක් ආපු කෙනෙක් කිව්වොත් නිවැරදි. ඇගේ මේ දවස්වල තොරතුරු වගේම අලුත්ම විස්තර ගැන රුක්ෂානා මේ විදිහට කියලා තිබුණා. මේ දවස්වල මම ටෙලි නාට්‍ය තුනක රූගත කිරීම කරනවා. නාට්‍ය තුනක වැඩ කළාට ලොකෝට කාර්යබහුල වෙලා නැහැ. මොකද නාට්‍ය තුනක වැඩ කළාට මාසෙකට රූගත කිරීම තියෙන දින කිහිපයයි. පසුගිය කාලේ අන්තර්ජාලය තුළ මගේ ඉමේෂාන්ගේ ප්‍රී ෂූට් එකක් ගැන ලොකු කතාබහක් ඇති වුණා. සංගීත් සතරසිංහ ඡායාරූප කටයුතු වලට එකතු වුණා. ඉතින් සංගීත් අය අපේ හොඳම යාළුවේ. ඉතින් එයා මගෙන ඉමේෂාන්ගෙන ඇහුවා මෙහෙම ප්‍රී ෂූට් එකක් කරමුද කියලා. අපිත් හරි කැමැත්තෙන් ඒකට සම්බන්ධ වුණා. හැබැයි ඒ ඡායාරූප පෙළ මෙච්චර දුරද ගියයි කියලා මම හිතුවේ නැහැ. ගොඩක් අයගෙන් දුරකතන ඇමතුම් එන්න ගත්තා අපි බඳින්නද යන්න කියලා අහලා. වෙඩින් එකට ස්පොන්සර් කරන්නත් සමහරු මට කතා කළා. ඉමේෂාන්ටත් ගොඩක් අය කතා කරලා තිබුණා. නෑ දෙයක් කලබල වෙලා කියලා කියලා බැරිම තැන Facebook එකෙන් අපිට සුබපත් පහිට ස්තුතියි කියලා දාන්න වුණා. බඳින්නද යන්න ඇහුවම ඔව් කියන සිද්ධ වුණා. ඇත්තටම මගේ උපන්දිනේ සුබපත ලැබු දුරකතන ඇමතුම් වලටත් වඩා ඉමේෂාන්ටයි මට සුබපතල දුරකතන ඇමතුම් ආවා. ඇත්තටම දැන් රුක්ෂානා පෙම්වතියක්ද? ඒ ගැන මම පස්සේ කිව්වොත් හොඳයි කියලා හිතනවා. විවාහයක් ගැන තීරණයක් ගන්න වෙන්නේ මුලින්ම ආර්ථික පැත්තෙන් ශක්තිමත් වෙලා කලාව පැත්තුනොත් ස්ථාවරයක් හදාගෙනයි. අද කාලේ රංගන ශාස්ත්‍රයේ ස්ථාවරයක් ගොඩනගා ගන්න අමාරුයි. මොකද අලුත් අය ශාස්ත්‍රයට එනවා. පරණ සහ අලුත් අය එක්ක තරඟ කරලා අපේ ස්ථාවරත්වයක් හදාගන්න වෙනවා. තාම මම හැමදේම ඉගෙන ගන්න කෙනෙක්. ලබා ගන්න අත්දැකීම් එක ස්ථාවරත්වයක් හදාගන්න තමයි මහන්සි වෙන්නේ. මම තාම සම්භාව්‍ය මට්ටමේ චරිත කරලා නැහැ. මම කැමති එතනට යන්න. සමහරු හිතන්නේ සම්භාව්‍ය කියන්නේ නිරුවත් චරිත කරන එක විතරයි කියලා. නමුත් ඒක වැරදි. නිර්මාණයේ ඇතුළාන්තයේ ප්‍රමිතිය අනුව ඒ නිර්මාණයේ තත්ත්වය තීරණය වෙනවා. මම මේ වෙනකන් ලැබුණු කිසිම චරිතයක් ප්‍රතික්ෂේප කළ නැහැ. එහෙම ප්‍රතික්ෂේප කළ යුතු දේවල් මට ලැබිලත් නැහැ. මම හිතුවේ නැහැ මට කොමඩි චරිත කරන්න පුළුවන් කියලා. ඒ වගේම අභියෝග පාරගෙන රංගනයේ බොහෝ දේවල් ඉගෙන ගන්න මම කැමතියි. මම මේ වෙනකන් රඟපාලා තියෙන්නේ එක ප්‍රධාන චරිතයයි. ඒක තමයි විකාශනය වුණේ නැහැ. ප්‍රේක්ෂකයම වහඳුරන්නේ ප්‍රධාන චරිත කරා කියලා නෙමෙයි. උපචරිත තමයි මම කළේ. එක දර්ශනයක් විතරක් තියෙන ටෙලි නාට්‍ය 27ක මම රඟපාලා තියෙනවා. ඔක්කොම ටෙලි නාට්‍ය 53ක තමයි මම මෙතෙක් රඟපාලා තියෙන්නේ. උපචරිතයක් කළත් එක දර්ශනයක් කළත් මම තෘප්තිමත්. මොකද ආසාව තිබ්බට, ලස්සන තිබ්බට, දක්ෂතාවය තිබ්බටවත් මේ ශාස්ත්‍රයට එන්න බෑ. මේ සියල්ල එක වාසනාවක් තියෙන්න ඕනේ. මම හිතනවා මම වාසනාවන්තයි කියලා. මට කවදාවත් උපචරිතයක් කරන එක මදිපුංචිකමක් විදියට දැනෙන්නේ නැහැ. මගේ පරම්පරාවේ කවුරුත් මේ ශාස්ත්‍රේ නැහැ. මට මේ ශාස්ත්‍රයට එන්න තිබ්බ අමාරු බව මම විතරයි දන්නේ. පුදුම ආසාවක් තිබ්බේ රංගනයට එන්න. එක දර්ශනයක් රඟපාන්න එන්න කිව්වත් මම යන්නේ මට ලැබෙන අත්දැකීම වටින නිසා. සිවදාසන් සර්ගේ චිත්‍රපට දෙකක මම රඟපෑවා. ඒ අතරින් දෙවන යුද්ධයේ චිත්‍රපටයේ තිරගත වෙන්න තියෙනවා. ඒක හොඳ පෙරලියක් වෙයි. ඒ වගේම සරත් දික්කුමර මහත්මයාගේ මරුකතර චිත්‍රපටයේ රඟපෑවා. ඒකත් තිරගත වෙන්න තියෙනවා. රංගනය තමයි මම්මගේ ජීවිතේ පළමු තැන තියලා තියෙන්නේ. මට තාම රියැලිටි වැඩසටහනකට ඉදිරිපත් වෙන්න බැරි වුණා. මට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ නර්තනයට අදාළ උපාධියකුත් තියෙනවා. නමුත් මට තාම රියැලිටි ෂෝ එකට සම්බන්ධ වෙන්න ලැබිලා නැහැ. ඒ අත්දැකීම ලබා ගන්න කැමැත්තෙන් මම ඉන්නවා. පසුගිය කාලේ මගේ නර්තන කණ්ඩායමේ වැඩ ටිකක් අඩාල වුණා. රටේ තිබ්බ තත්ත්වයත් ඒකට බලපෑවා. ඉදිරියටත් නර්තන පන්ති වැඩ කටයුතු ප්‍රමිතියෙන් යුක්තව කරගෙන යන්න මහන්සි වෙනවා. ඒ වගේම රංගන කටයුතුත් කරගෙන මගේ ගමන යනවා. තවත් අලුත් ටෙලි නාටකයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතුපාට බටන් එක බලලා අපිට subscribe කරන්න.